හැම මාතරෙන් පිළිගන්නවා මාගේ channel එකට මේ තියෙන්නේ අපේ ගින්දර PC coolers අලුත්ම series එකේ දෙවැනි episode එක අද video එකේ අපි කතා කරන්නේ brand new CPU cooler එකක් ගැන NMX Aqua Fusion all in one CPU liquid cooler මේ Aqua Fusion lineup එකේ CPU coolers වල model දෙකක් තියෙනවා Make 240mm model එක. තා මේකෙම 360mm model එකක් තියෙනවා. ඒකේනේ 360mm radiate එක. මේකේනේ 240mm radiate එක. අපි කෙලින්ම unbox එක කරගමු මේක. ARGB PWM fan dekak ke no 120mm me fan wala size ek market eke me cool ek samanyen dollars 90 ekata 90th 100th athara wage tamai danata meka alawi wenne premium coolers කොටට මේකත් දාන්න පුළුවන් හැබැයි compare කරද්දි Corsair fan එකක් එක්ක මේකේ ටිකක් cheap plastic එකක් වගේ තමයි use කරලා තියෙන්නේ බලමු අනිත් තා මොනවද මේ box එකේ ඇවිල්ලා තියෙන්නේ කියලා fitting accessories අපි ඒක දාන්න තියාගමු මෙහෙම cables වගේක් actual cool එකට යන්න කලින් අපි බලමු මොනවාද accessories ඇවිල්ලා තියෙන්නේ කියලා මේකේ මේ තමයි RGB control කරන්න RGB control එකත් මේ තමයි RGB control එක Make a ARGB cable like SATA power cable like RGB world. Eva game api gawati eno api de box ekak athule ævilla tiyena menna me fan screws, mounting screws, eva tika. Eva game mounting brackets, cables. Thermal paste එකේ ඉඳලා මේ box එක ඇතුලේ ඇවලා තියෙනවා manufacturer එකෙන් මම හිතන විදිහට thermal paste include කරන්න හේතුව තමයි අපේ pump එකේ pre-applied thermal paste එන්නේ නැතුව ඇති අපි ඒක confirm කරගමු pump එක unbox කරද්දි මේ ටික මම මෙහෙම side එකෙන් තියාගන්න අපි දැන් කලින්ම බලමු pump එක ඒ radiator එක අරගෙන මේ තියෙන්නේ අයියෝ එක ...240mm radiate එකක් එන්නේ ඒ වගේම 120mm fan දෙකකට තමයි මේ radiate එකේ ඉඩ තියෙන්නේ pump එක ගත්තොතින් සාමාන්‍ය cool එකක pump එකකට වැඩිය ටිකක් ලොකුයි සාමාන්‍යයෙන් කෝසයා එක අපි සංසන්දනය කරොත් කෝසයා pump එක චුට්ටක් පොඩි මේකට වැඩිය මේක ARGB පාසුකම තියෙනවා මේ pump එකේ RGB lights වැඩ ඒ වගේම RGB strip එකක් side එකේ ගිහිල්ලා තියෙනවා copper heat sink එකක් තියෙන්නේ මං කිව්වා වගේ pre-applied දෙන්න thermal paste මේකේ ඒකයි thermal paste tube එකක් අපේ manufacturer එවන්නේ pump එකේ මේ side එකේ තියෙන ARGB RGB connector එක radiator එකේ thickness එක ගත්තොතින්
ටිකක් slim side එකට වැඩි radiate එක ගොඩක් slim radiate එකක් එන්නේ ඉතින් ඒකෙන් ගොඩක්ම ලොකු performance එකක් බලාපොරොත්තු වෙන්න බෑ හැබැයි අපි බලමු මේක pump එක අපේ system එකට install කරගෙන benchmark මොන වගේද කියලා අපි දැන් AIO එක unbox කරගත්තා අපි දැක්ක මොන වගේ packaging එකකද AIO එක එන්නේ ඒ වගේම මොනවද AIO box එක ඇතුලේ include වෙලා තියෙන්නේ කියලා අපි unbox එකේදී දැක්කා අපිට දැන් තියෙන AIO එක අපේ bench test එකට install කරගෙන benchmarkings ගන්න AIO එක කොච්චර හොඳ වුණත් කොච්චර RGB lights තිබ්බත් AIO එක කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ AIO එකෙන් අපිට අවශ්‍ය performance දෙන්න නැත්තම් අපි දැන් බලමු මේ AIO එකේ bench test results කොහමද මේ cool එක perform කරන්නේ ඒ වගේම cool එකේ overload එකේදී සහ idle temps කොහමද ඒ results ටික අපි බලලා තීරණයකට එමු මේ cool එක ඔයාලා ගන්න ගන්නට වටිනවද නැද්ද කියලා අපි එහෙමනම් කෙලිම bench test results වලට යමු